කොළඹ රිජ්වේ ආර්යා ළමාරෝ හලේ සීටී ස්කෑන් යන්ත්‍රය පසුගියදා අක්‍රිය වුණා. ඊට අදාළ කොටසක් මහනුවර ජාතික රෝහලෙන් ගෙනවිත් එය යථාතත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය ජීවිජේ සූරිය ඊයේ ප්‍රකාශ කළේ. මේ වෙන විට රිජ්වේ ආර්යා ළමාරෝ හලේ සීටී ස්කෑන් යන්ත්‍රය යුපීඑස් කොටස තමයි අක්‍රිය දත්තට පත් වෙලා තියෙන්නේ. අමතර යුපීඑස් කොටසක් තියෙනවා මහනුවර රෝහලේ. එම කොටස ගෙනල්ලා මේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් රිජ්වේ රෝහල අධ්‍යක්ෂකවරයාගෙන් අප අද දිනේදී විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ යන්ත්‍රය මේ වන විටත් යථාතත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් එය මෙතෙක් යථාතත්වයට පත් කර නැති බවයි විකිරණ තාක්ෂණ නිලධාරින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ. සීටී යන්ත්‍රය අක්‍රිය වීමත් සමග එම පරීක්ෂණ සඳහා දරුවන් කොළඹ ජාතික රෝහලට යැවීමට කටයුතු කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පවසන්නේ. පහුගිය කාලෙත් අපි දැක්ක රට පුරා රෝහල් ගණනාවක සීටී යන්ත්‍රය මාරා යන්ත්‍ර අඩපණවීම නිසා ඒ පරීක්ෂණ සහ එහා බැඳුන් ප්‍රතිකාර සේවාවන් පවත්වා ගැනීමේදී යම් ගැටලු ඇති වුණා. රිජ්වේ ආර්යා රෝහල කියන රට තුල තියෙන ප්‍රධානම ළමාරෝහල දකුණු ආසියාවේ තියෙන විශාලතම ළමාරෝහල රිජ්වේ ආර්යා ළමාරෝහලේ පරිපාලනය සම්බන්ධයෙන් කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු රාශියක් තියෙනවා. ඒ අතරතුරේදී දැන් මේ සීටී යන්ත්‍රයට අඩපණවීම හරහා නැවතත් කුඩා දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇතිවීම තමයි සිදු වෙලා තියෙන්නේ. දැනට යම් ප්‍රමාණයක් ඒ කුඩා දරුවන් සීටී පරීක්ෂණ සඳහා ජාතික රෝහලට යොමු කිරීම තමයි සිදු කරමින් පවතින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.